හයි, කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද මම ඔයාලව එක්කගෙන යන්නේ රෙසින් නිර්මාණවලට අවශ්‍ය දේවල් ගන්න පුළුවන් ෂොප් එකකට. මේක තියෙන්නේ පිටකොටුවේ බෑන්ක්ෂෝල් ස්ට්‍රීට් එකේ. මේ ෂොප් එකේ නම මාස්ටර් කලර්ස්. ඕගොල්ලොන්ට ලේසියෙන්ම මේ ෂොප් එක හොයාගන්න පුළුවන් විදිහ තමයි ඕගොල්ලෝ පිටකොටුවේ මේන් ස්ට්‍රීට් එකට ඇවිල්ලා දෙවන හරස් වීදියේ පැත්තට හැරෙන්න. එහෙම හැරිලා ඕගොල්ලෝ රතුපල්ලියත් පහු කරගෙන මීටර් 100ක් විතර ඉස්සරහට යනකොට ඕගොල්ලොන්ට දකුණු අත පැත්තේ බෑන්ක් ෂෝල් ස්ට්‍රීට් එක හම්බ වෙනවා. බෑන්ක්ෂෝල් ස්ට්‍රීට් එකේ වම් පැත්තේ ඔගොල්ලොන්ට හොයාගන්න පුළුවන් මාස්ටර් කලර්ස් කියන මෙන්න මේ ෂොප් එක. ඔගොල්ලොන්ට මේ ෂොප් එකට ආවොත් රෙසින් නිර්මාණ වලට අවශ්‍ය හැමදේම වගේම පේන්ටිං වලට අවශ්‍ය හැමදේම මෙතනින් මිලදී ගන්න පුළුවන්. ව්‍යාපාරයක් විදිහට රෙසින් නිර්මාණය කරන ගොඩක් කට්ටිය මේ තැනගෙන දන්නවා. හැබැයි අලුතින් රෙසින් නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්න අයටත් මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ස්පෙෂලි ටැංක්ස් කරන්න ඕන මේ ෂොප් එකේ ඕනටත්, ඒ වගේම මේ ෂොප් එකේ ස්ටාෆ් එකටත්. එයාලා අපිට මේ වීඩියෝ එක කරගන්න ලොකු සපෝට් එකක් දුන්නා. Thank you so much ඔයාලා හැමෝටම. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් Manihub LK YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් දැන් අපි යන් වීඩියෝ එකට. මේක 2:1 රෙසිව් එක රෙසින් එක දෙකට එක අනුපාතය, දෙකට එක දෙකට එක අනුපාතය කිව්වට රෙසින් එක කොයි වෙලෙත් මේක ඇවිල්ලා සොලිඩ් එකට තියෙන්නේ. ඒ හින්දා වේට් මේක මැෂර් කරන්න ඕනේ ඉලෙක්ට්‍රොනික ස්කේල් එකේ. එතකොටම දෙකට එක. සාමාන්‍යයෙන් මේක 20ක් දානවා, මේක 10 වෙන්නේ ඉලෙක්ට්‍රොනික ස්කේල් එක වෙන්න ඕනේ. කප් එක අපි කන්වර්ට් කරලා දානකොට මේ රෙසිව් එක වෙනස් වෙනවා. මොකද මෙයා සොලිඩ්, මෙයා ලිකුඩ් ඇයිස්. එතකොට මේකේ අනුපාත මාතයි මේක දියරින්න වෙනස් වෙනවා. ඒ නම අපි මේකට කොයි වෙලෙත් මේක 20ක් දැම්මා නම් මේකෙන් 12ක් දාගන්න කියලා කියන්නේ. හරියට විනාඩි 5ක් කලවම් කරන්න ඕනේ. කලවම් කරලා පැක් විතර මේක තියලා වැඩ කරන්න පුළුවන්. මේක 850 පැක් එක. මේකේ දව තියෙන අපි 300 පැක් එකක් තියෙනවා. ඒක රුපියල් 1600ක් විතර වෙනවා. මේක 850යි. සයිසස් දෙකකින් ගන්න පුළුවන්. දෙකක් තියෙනවා. ආයි කිලෝ එකයි ග්‍රෑම් 50යි. පැක් එක තියෙනවා. හරි. ඊළඟට කිලෝ 3 පැක් එකකුත් තියෙනවා. ඊළඟට මේක එකට එක රේෂියෝ. මේක දෙකම එකට එක අනුපාතේ මේක වේලු මේක 24 hours curing කරන දෙකට එක සාමාන්‍ය පැවිසර ඕන මාටන් ක්ලබ් රේසින් එක 48යි වර්ල්ඩ් වයිඩ් තියෙන්නේ. පැවිසර තමයි curing time. මේ අපි ඔක්කොම details මේ වල දාලා තියෙනවා. මේක සාමාන්‍ය අතේ ප්‍රති ගෙවුනොත් හරි හානියක් නැහැ. සාමාන්‍ය වෙන දේවල් පාවිච්චි කරන දෙක සිටි කියන්නේ දැන් වෙන වෙන රසින් තියෙන එක සාමාන්‍යයෙන් අතරේම ගෑවුණොත් හනියක් තියෙනවා. එතන මේක හනියක් නැහැ. මේක මේ යෙලුයිස් වෙන්නේ නැහැ. මේ බබල්ස් එනවා 90% අඩු බබල්ස් එනවා අඩුයි. ඒලා මේක කලවම් කරලා පැක් කරලා තියලා වැඩ කරන්න පුළුවන්. ගානේ වෙනද පොලේ තියෙන සාමාන්‍යයෙන් ඒ වගේ ගොඩක් අමාරුයි. අපි වෙනද පොලේ මේක මේ දෙකට එක අනුපාත 24 hours 48 hours ඊළඟ මේක එකට එක මේ වන්පාති එකට එකම දාන්න ඕනේ. මේක වේලුම් කාලේක් මං පැයක් 8කින් විතර වේලුම් කාලේ තියෙනවා. නමුත් මේක බබල්ස් වෙනවා, පොඩක් රත් වෙනවා. හැබැයි මේක කරන කට්ටිය මේක මේකලන් දැනුමත් වැඩි ගත්ත මේක කරගන්න පුළුවන්. නමුත් අලුතෙන් පටන් ගන්න කෙනාට අපි නම් මේ දෙකට එක තමයි අපි රෙකමන්ඩ් කරන්නේ. මොකද යාට පාසුවේ වැඩි කරගෙන යනකම් මේකට එක මේක පොඩක් එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනේ. මේක ඉක්මනින් ජෙල් වෙනවා. හැබැයි ඉක්මනින් කරගන්නත් ඕනේ. මොකද විනාඩි 5ක් කලවම් කරනකොට මෙයා ජෙල් වෙන කාලේ තික්ම. මෙයාගේ වගේ නෙමෙයි. මේක අපි ගාව තියෙන එකත් අපිම ගින්න එක අපි ප්‍රොඩක්ට් එක පොඩි දෙයක් ගින්න එක. ඊළඟට අපි ගාව තියෙන සිලිකන් රබර් එක. මේක ඇවිල්ලා මේ මෝල්ඩ් හදා ගන්න පුළුවන්. මේ නම් මෙයා අදලා තියෙන්නේ. මෙයා අදලා තියෙන්නේ රූප මේකේ. මේ ගලද යොත් අදලා තියෙන්නේ මෙන්න මේකේ ගම අදලා තියෙන්නේ. මේ මෝල්ඩ් එක ගලද තියෙන්නේ මේක ඇක්චුව තමයි මේක. සිලිකන් රබර් එකින් ඕනක්සක ඕගලන ඉදන එකක් ඕගලන්ට හදාගන්න පුළුවන්. ඒ වගේ සිලුමදී මේ තඩිය අපි ගව මේක තියෙනවා. ඊළඟට මේකට අමතර පාටවල් තියෙනවා. කලව කරන්න මයිකා පවුඩර් තියෙනවා. මේ දාලා තියෙන මේ ඇල්කොහොල් ඉන්ක් එක කියන එක මේක මයිකා පවුඩර් කියන එක
මේක ග්ලෝ ඉන් ද ඩාර්ක් කියන එක. එළිය අබ්සෝබ් කරාම හයිලයිට් වෙනට මේක හයිලයිට් වෙනවා. ඊළඟට මේක සොලිඩ් කලර්ස් කියලා දිනවා පැස්ටල් ලුක් එකක් කියන එක. ඊළඟ ප්‍රීස් කලර් එක මේක ආඩ් කරන්න නම් පුළුවන්. ඒ කියන්නේ මික්ස් කරන්න පුළුවන්, මික්ස් නොකරත් දාලත් කරන්න පුළුවන්. කරන්න පුළුවන්. ඇල්කොහොල් එක දාලාම වීදිලා යනවා. ඒක ලොක් කරතර යාගි කැමතර යන ඩිසයින් එක නාලවගේ අනේක තමයි ඇල්කොහොල් ලින්ක් එක. ඊළඟට තියෙන අපි ගාව පිග්මන්ට් ඉන්ක් එක. ග්ලොසි ෆිනිෂින් වගේ මේ වගේ ෆිනිෂින් ඉන්න එක තමයි පිග්මන්ට් ඉන්ක් එක. මැට්ලික් කලර්ස් තියෙනවා. කලර්ස් ගාදි ගොඩාක් තියෙනවා. මේක සාමාන්‍ය විදිහට සීර දෙවීම අපි ගාව තියෙනවා. ඊළඟට සාමාන්‍ය රසින් පොලිෂ් එක. මේ මාස්ක් ප්‍රූෆ් කියන්නේ සාමාන්‍ය මේ මෝල්ඩින් ගලවලා ආපහු රෙසින් දානවා නම් වටේට මේ ගෑවෙනවා. එතකොට මේකම කරන බ්‍රෂ් එකකින් ගාලා මෝල්ඩින් එක වටේට ගාලා මේකේ මෝල්ඩින් එක වටේට ගාලා ඊට පස්සේ අපි වැඩ කරලා ඉවරනම් මේක රබර් එක වගේ ඇදලා ගත්තම මේක හානෙ කපන්න නැතුව එම හානෙ නැතුව ගන්න. අර බබුල් වස්ත තියෙනවා බබුල් සාවොත් ඕකෙන් නෝ ස්ප්‍රේ කරලා ඉගහින් කරන්න පුළුවන්. මේ බොටල් ස්මෝල් ලේවල් ලාර්ජ් ඒවා තියෙනවා. ඔක්කොම මෝල්ස් ගොඩක් තියෙනවා. දැන් මේක ඇවිල්ලා සාමාන්‍ය 10 ml 5 ml තමයි මේ මයිකා පවුඩර් පිග්මන්ටින්ග් සෙන්නේ. ඒක අන්තිම එකේ පැකින් එක. ඔව්. ඒ මේකම සයිස් එකම ගාව තියෙනවා. මේ කලර් පවර් කලරින් එකේ කලර් පවුඩර් එකේ ඕනම දෙයක් අපි මේ අඳලා තියෙන සියරම මේ අපේ රෙසින් වලින් තමයි මේ අඳලා තියෙන්නේ. මාන උඩ තියෙන සියරම. අහහ. මෙහෙම සාමාන්‍ය මේකට සාමාන්‍ය වෙනින් දේවල් මේ මේ ඔක්කොම අදලා දෙන තේ කිව්වේ පෙන්මු. මේ ට්විස් එක ට්විස් එක අර මල් ගන්නවා නම් ඒක අර රෙසින් එකට තියන්න මේකෙන් පුළුවන්. හරි. මේ ස්පූන් එක මයික මේක රෙසින් මික්ස් කරන්න බෑ. මේ මයික පවුඩර්ස් කලස් වගේ ගන්න නම් මේක පුළුවන්. හරි. මේ ඩ්‍රොප්පර්ස් රෙසප් චූටි චූටි තැන් වලට මේකෙන් දාගන්න පුළුවන් රෙසින් අරගෙන. මේ ෂාප්නර් එක එජස් අර ෂාප් කරගන්න පුළුවන් ඔයාලට. සිලිකොන් බ්‍රෂ් එක තියෙනවා. හරි. මෙටලික් පෙන් තියෙනවා, ගෝල්ඩ්, සිල්වර්. ඒ ටික මෙතන තියෙනවා. මේ ඕනම අර එක එක චූටි බබාලට රෙසින් වල ආඩ් කරගන්න මේකෙන් පුළුවන්. හරි. මේ සීක්වෙන්ස් එක එක ඩිසයින් වලින් තියෙනවා. බටර්ෆ්ලයි, ස්ටාර්ස්, හાર્ට් ඒ වලින් තියෙනවා. මේක එක එක චාම්ස් වර්ගයක්. ඒ කියන්නේ බැංගල් හදන්න තමයි මේක ගන්නෙ. මේක ග්‍රාස් තීම් වලට මේක ගන්නවා. සෑන්ඩ් එක පාසි වගේ හදාගන්න මේක ගන්නවා. මේකේ කලර්ස් තියෙනවා නේද? කලර්ස් තියෙනවා. ඒක ඩාර්ක් ග්‍රීන් තියෙනවා. සෑන්ඩ් පාට් එක තියෙනවා. මල්ටි කලර් එකක් තියෙනවා. හා. මේ වගේ පාටවල් තියෙනවා. ආස හදාගන්න ක්ලවුඩ් එක තියෙනවා. මේක නෝමල් රෙසින් එකට තියාගන්න තියෙන්නේ. ඕකේ. මේක සීක්වෙන්ස් එකක්. ඒ වගේම අරක වගේම මේකත් දාගන්න පුළුවන්. මේ චාම්ස් මේක සමහරක් කට්ටිය පෑන් වලට ගන්නවා, පෙන්ඩන් වලට යූස් කරනවා. ඒකට ඔයගොල්ලන්ට යූස් කරගන්න පුළුවන්. මේ සිලිකොන් කප් කලරින් එම් මික්ස් කරගන්නවා නම් මේක හොඳයි. මේක ආයෙ යූස් කරන්න පුළුවන්. හරි. සිලිකොන් කප් එකක් තියෙනවා. මේක ෆ්ලේක්ස් පාට ගොඩක් තියෙනවා. ෆ්ලේක්ස් වලින් මේක ලාර්ජ් බොක්ස් එක මේ බොටල් එක තියෙනවා. ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර්. ඒ දෙකෙන් ලාර්ජ් එක ගන්න පුළුවන්. මේ රෙසින් මික්ස් කරගන්න බේසික් එකට මේ මෙෂර්මන් කප් එක ඕනේ. කප් එක එක වර්ගෙන් තියෙනවා, එක එක ප්‍රයිසස් වලට තියෙනවා. හරි. මේ වගේ කප් ගන්න පුළුවන් යාය. වෙනස් වෙනවානේ ලේයර් එකින්ද රින් එක 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 සයිසස් වලට තියෙනවා. ඉයරින්ස් වලට තියෙනවා. චේන් එකට තියෙනවා. ඒව ගන්න පුළුවන්. මේක රෙසින් ආර්ට් වලට ලස්සන කරගන්න පුළුවන්. එක මේ චන්කි කීටර්ස්, මේ හොලෝග්‍රැෆි චන්කි කේක එක එක පාට වලට ෂේඩඩ් වෙනවා. හරි. මේක සී තීම් වලට සිප්පි කටු එහෙම මෙතනින් ගන්න පුළුවන්. ස්ටාර් ෆිෂ් ලා ඉන්නවා. මේ වගේ. මේක ස්ටෝන්ස්, ඒකත් සී තීම් වලට එක එක ඩිසයින් කරගන්න එකක් ගන්නවා. මේක ගෝල්ඩ් කලර්ස්, මේ චාම්ස් වර්ගය. මේකත් රෙසින් එක ඇතුළට ඩිසයින් කරගන්න ගන්නවා නේ. ආට සල්ට් යූස් කරන මේ සමාන ආර්ට් කරන කට්ටියලා බ්‍රෂස් වර්ගය මේකම තියෙනවා. හරි. මේක සෙට් සොලියුෂන් තියෙනවා. ඉන්ඩිවිජුවල් ගන්න පුළුවන්. ඒක වර්ග අනුව වෙන වෙනම තියෙන බ්‍රෑන්ඩඩ් ඒවා තියෙනවා. නෝමල් ඒවා තියෙනවා. හරි. මේ ෆොයිල් පේපර් එක මේක සාමාන්‍යයෙන් අර රෙසින් ආර්ට් වලට මේක යූස් කරනවා. හරි. සාමාන්‍ය කැන්වස් ආර්ට් වලට මේක යූස් කරනවා. ඕකේ. ඒකට අදාළ තමයි මේ පොලිමර් ක්ලේ. ගොඩක් කට්ටිය
ක්‍රාෆ්ට් කරනවා. ඒක පොලිමර්ස්ලේක මේක එලමෙන්ට්ලික් එක, මේක ෂයිනි, මේක එලමෙන්ට් එක. හරි. ඒ වගේ පොලිමර්ස්ලේක දෙනකොට සාමාන්‍ය එයාර් ඩ්‍රයි ක්ලේ එකක් තියෙනවා. හා. විශේෂ එයාර් ඩ්‍රයිකින් කරගෙන මේ අර්ග අවන් බේක් කරන්න ඕනේ. මේක එයාර් ඩ්‍රයි ක්ලේ එක. මේකේ අච්චුත් අපිකාව තියෙනවා. මේකට සාමාන්‍ය පොලිමර්ස්ලේට දෙන අච්චුත් අපිකාව තියෙනවා. තියෙනවා. ඊළඟට අර බොඩි පේන්ටින් අර ස්කෝල් ෆේස් පේන්ටින් ඒවල්ට අදාළ හුකුම තියෙනවා. ඊළඟ ක්‍රාෆ්ට්ලයින් සාමාන්‍ය ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් යූස් කරන ඔයිල් පේන්ට් ඉංජිනියරින් යූස් කරන ඒවා ක්‍රාෆ්ට් නයිෆ් විද අනේ සාමාන්‍ය පොඩි ඇක්‍රිලික් පොඩි ස්කූල් ළමයින්ට ඕන ඇක්‍රිලික් ඉන්ක එක වට කලර් තියෙනවා. සෙටින් පේන්ට් තියෙනවා. හරි. මේවා සෙටින් පේන්ට් ඔක්කොම සාමාන්‍ය සෙටින් පැබ්ලි පේන්ට් එක වගේ සෙටින් මේක ඇවිල්ලා ස්පෙෂලි සෙටින් දෙත්තටම එන එක. ඒක වෙඩින් සාරි සොල්ටේ මන්දින පුරක් දිනවා. මේ ඔක්කොම ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් එකේ තියෙන මේ බ්‍රෂස් තමයි. නෝමල් සයිස් වලින් තියෙනවා. ඒක සයිස් වලින් තියෙනවා. අර ෆෑන් බ්‍රෂ් ඒ වගේ තියෙනවා. මෙතන තියෙන එක ගෙස්සෝ එක මේ මීඩියම් එක. මේක සාමාන්‍ය කැන්වස් අතර දෙද්දක් අරගෙන කැන්වස් අමුරෙද්දක් අරන් කරනවා නම් මේක ඒකලම උඩින් අප්ලයි කරගන්නවා. ඊට පස්සේ තමයි කැන්වස් අතරට යූස් කරන්නේ. ඒක තමයි මේක වාර්නිෂ් එක. මේ වාර්නිෂ් එක සාමාන්‍ය කැන්වස් අතරට ගින් පස්සේ උඩට මේක වාර්නිෂ් කෝට් එකක් විතර ගන්නත් පුළුවන්. ඒවම ඒකෙම තියෙන ස්ප්‍රේ. වඩ ඇනල උඩින් කෝටින් වගේ ස්ප්‍රේ කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ඔයිල් පේන්ට් එක ඒකට අදාළ ඔයිල් පේන්ටින් තියෙනවා. ඔයිල් පේන්ටින් කරන කටයුතු තමයි ඒක තියෙනවා. ඊට පස්සේ ටයින් ඩයි. මේක ටයින් ඩයි කියන්නේ අර සාමාන්‍ය නොට් කරලා ඒකනේ සාමාන්‍ය බැටික් යූස් වගේ මේක ඩිරෙක්ට්ලි යූස් කරන්න පුළුවන්. හරි. මේ මේක ෆැබ්‍රික් පේන්ට් එක. ෆැබ්‍රික් වලට යූස් කරන එක. සෙට් එක. මේක සාමාන්‍ය දරසින් වලට මේක යූස් කරනවා. සාමාන්‍ය සී තීම් කරනකොට මේ ගම් එකත් යූස් කරනවා. මේ රෙසින් ගම් එක. අනිත්ක ජූඩියන් පැකින් මැටිරියල් වලට ගිනි වලටත් එමත් යනවා. මේකේ ෆැබ්‍රික් පේන්ට් එක මේක ඇක්‍රිලික්. මේක ඇක්‍රිලික් ඇයිද මොන් මාට්. මේ කැන්වස් සාල්ට් වලට තමයි ඇක්‍රිලික් කියන එක කැන්වස් සාල්ට් වලට යන්නේ. ෆැබ්‍රික් එක ෆැබ්‍රික් යූස් එකට. සාමාන්‍යයෙන් මේක සමහර කටේ රෙසින් වලට යූස් කරනවා. යූස් කරන බැරි කමක් නැහැ. නමුත් එෆෙක්ට් එක ෂයින් මේ ෆිනිෂින් එක පොඩි පොඩි වෙනසක් එනවා. ඒකෙන් තමයි මෙතන වෙනස් වෙන්නේ. හරි. සම් ජූඩියන් ඉන්න පැකින් වලට ගිනි වලට මේ වගේ ගිනිනවා. ඊළඟට මෙහෙට આવොත් ඔව් මෙතන මැග්නටික් තියෙන සාමාන්‍ය රෙසින් ආටි එක කරලා මැග්නට් අලුනවා. ජෝල්ට් එක මලනොනේ මේ මැග්නට් එක තියෙනවා. ප්‍රවුඩ් මෝල්ඩ් එක. මෙකම තියෙන ලොකු සෙට්ස් මෝල්ඩ්ස් නේද තියෙන්නේ. හරි. මෙසෙල් අයිලව් ශ්‍රී ලංකා ගෙන මෝල්ඩ් එක. මේ අපිම කස්ටමයිස් කරපු මෝල්ඩ් එක මේක. හරි. මේ මේ ABC සිලින්ඩර්ස් වලින් ඩිෆරන්ට් ටයිප් ඔෆ් තියෙන. මේවත් එහෙමයි නේද? ඔව් මේවත් එහෙමයි. මේක පොඩි ළමයි ආස්තල ඊට පස්සේ මේ කරත් සින්සියා යෝසිං කරනවා. වැඩි සමයි ආයි යූස් කරගන්න පුළුවන්. මේ සයිසස් ඔක්කොම තියෙනවා. මික්සිං කප්ස් මේවා තියෙන අර පාට මික්ස් කරා පස්සේ පාට මික්ස් කරන්න තමයි මේවා යූස් කරන්නේ. ඒ වගේ ඔක්කොම කප්ස් අපේකාව තියෙනවා. මේවායි ලයින කප්ස් කියන්නේ. පාට දෙක තුනක් වුණත් එක පාරට දාලා දාගන්න ඕන. ඒ වගේ ලයින් දෙකක් තියෙන ඒවා තුනක් තියෙන ඒවා මේවා තියෙන මේ ඔක්කොම එකට යූස් කරන කප්ස් තමයි. තම කැමති එක කැමති විදිහට යූස් කරගන්න පුළුවන්. පාවිච්චි කරන කලර්ස් ටික මේකට කියන්නේ පිග්මන්ට් ඉන්ක් කියලා. මේක රෙසින් එකට මික්ස් කරලා පාවිච්චි කරන්න ඕනේ ඉන්ක් එක. හරිද? මේක ඇල්කොහොල් ඉන්ක් එක. මේක ඩිරෙක්ට් පාවිච්චි කරන්නත් පුළුවන්, මික්ස් කරලා පාවිච්චි කරන්නත් පුළුවන්. මේක කෙලින් ඩ්‍රොප් කරා නම් ඒ මෙහෙම මේ යන්ත්‍ර මේකට දිනේ යනවා. මේව සොලිඩ් කලර්ස්. සොලිඩ් කලර්ස් මේව සීත්‍රු. මේ ඔක්කොම ට්‍රාන්ස්පරන්ට් මේ කලර්ස් ටික. ඒකනේ පේනවා. බලන්න මේ වගේ චංකි ග්ලිටර්ස් හරි මොනවා හරි දාගෙන මේ විදිහට හදා ගන්න පුළුවන් මේ දෙකේ. මේව සොලිඩ් කලර්ස්. මේවා යට පේන්නේ නැහැ. ෆොටෝ ෆ්‍රේම්ස් එහෙම හදනකොට මේවා තමයි යූස් කරන්නේ ගොඩක්. පිටිපස්සේ පේන්නේ නැති වෙන්නේ. මේ වගේ පැස්ටල් කලර්ස් දෙනවා. හරි ලස්සන චම් කලර්ස් ටිකක් ගන්න. පාට 6 7කින් තියනවා නේද? 12ක් වගේ තියනවා. පාට 12 නේද? හරි. මේක මයිකප් පවුඩර්. මයිකප් පවුඩර් එකේ මේ වගේ කලර්ස් තියෙනවා. මේක පවුඩර් ෆෝම් එකේ දෙනින්ද මික්ස් කරලා තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒකෙන් තික මික්ස් කරගන්න ඕනේ. මේවා පේස්ට් කලර්ස්.
තියෙන පේස්ට් කලර්ස් කියලා. මේවා පොඩක් තික් එකට එන්නේ. මේක පාට ඒ විදිහටම එනවා. මේ මේක ප්‍රෙසෙන්ට් එක මික්ස් කරලා පාවිච්චි කරන ෆොටෝ ෆ්‍රේම්ස් ආවන්න බේස් එකට දානවා මේ කලර්ස් ටික. ඒ වගේ ඕනේ නම් ඔයාලට ෆිෂ් ටැංක් උනත් හදා ගන්න පුළුවන්. මේ ඇතුළේ දාන ඕනේ ස්ටෝන්ස් ද මොස් එක ෆිෂ් ඔක්කොම අපේ ගාව තියෙනවා. ඒක අදාළ කලර්ස් උත් තියෙනවා අපේ ගාව. ඒ වගේ මේ වගේ හදනකොට ලේස් ගානේ හදන්න ඕනේ. බේසික් ලේයර් එක දාලා බඩු තියලා අයෝඩ ටොප් ලේයර්ස් එකම දාගන්න පුළුවන්. මාළු උඩ යටයි විදිනවනේ. ඒ වගේ හදන්න පුළුවන්. ඒ වගේ බොකී ප්‍රිසර්වේෂන් මේ නැචරල් ෆ්ලවර් එක තමයි එතන ප්‍රිසර්ව් කරලා දාලා තියෙන්නේ. මේ මල් ප්‍රිසර්ව් කරන්නේ සිලිකා ජෙල් පවුඩර් එක එකක් තියෙනවා අපේ ගාව. මේ නැචරල් ෆ්ලවර් එක තමයි ෆේඩ් වෙන්නේ නැතු එහෙමම ප්‍රිසර්ව් කරලා දාලා තියාගන්න පුළුවන් නේ. ඒක ප්‍රිසර්ව් කරන අයිටම් ඔක්කොම තියෙනවා. හරි. ක්‍රොප් එක හදන්න පුළුවන්. ෆොටෝ ෆ්‍රේම්ස් වලට ලයිට් දාන්න ඕනේ වටේ. ලයිට්ස් දාලා හදනවා. සමනාල ෆ්‍රේම් එකකට දාන්න ඕනේ. හරි. ඒකට මේ වගේ ලයිට් කැරි ලයිට් එක. මේකේ මේ වගේ වෝම් ලයිට් එක මේ මල්ටි කලර්ස් එහෙම තියෙනවා. ඕකේ. 2 මීටර් ලෙන්ත් එකට තියෙන ඕන විදිහට ඔයගලන්ට ඕන සයිස් එකට රෝල් කරලා දා ගන්න පුළුවන්. රයිට් බුක්මාක්ස් ගොඩක් වැරයිටිස් තියෙනවා. මේ නමයක් විතර තියෙනවා බුක් මාක්ස් එකේ. ඔයාලට ඕන ඩිසයින් එක තෝරගන්න පුළුවන්. ඊට අමතරව සෙට් මෝල්ඩ් තියෙනවා. බුක් මාක් එක පාට හයක් හදන්න ඕනේ නම් ඒ වගේ හයක් තියෙන සෙට් මෝල්ඩ් තියෙනවා. මේක රූල මෝල්ඩ්. මේකද ලෙටර් මෝල්ඩ් එක. ලෙටර් මෝල්ඩ් එකේ වැරයිටිස් තියෙනවා. එක ඩිසයින්ස් අනුව තියෙන මේක නෝමල් ලෙටර් මෝල්ඩ් එක මේක ක්‍රිස්මස් එකට හදපු මේවා. මේවා ෂේක මෝල්ඩ් විදිහට හදන්න පුළුවන්. ඒ ලෙටර් මෝල්ඩ් එක ෆුල් ලොකු සයිස් පොඩි සයිස් කියලා ගොඩක් සයිසස් තියෙනවා. මේ වගේ ඒවා බුක් මාර්ක්ේ ස්කූල් ළමයි ගොඩක් හදනවා. ඊළඟට කීටෙක් මෝල්ඩ්ස්. මේ ඔක්කොම කීටෙක් මෝල්ඩ්. කීටෙක් එක එක විදිහටම ගොඩක් හදන්න ඕනේ නම් මේ වගේ සෙට් මෝල්ඩ් ටික තමයි යන්නේ. එකම ඩිසයින් එකකින් ගොඩක් හදනවා නම් මේ වගේ සෙට් මෝල්ඩ් එකක් හදන්න පුළුවන්. මේක ශ්‍රී ලංකා ඊටෙක් මෝල්ඩ් සෙට් මෝල්ඩ් එක. මේක අපිම ස්පෙෂලයිස් කරලා අපිම ගෙන්නපු එකක්. මාස්ටර් කලර්ස් එකකින්ම හදපු මෝල්ඩ් එකක්. සාමාන්‍යයෙන් කස්ටමයිස් කරන්න කිව්වම උගොල්ලෝ ඒක කරලා දෙනවා. ගොඩක් හදන්න වෙනවා. එහෙමනම් මේවා සමහර මේවා සෙට් මෝල්ඩ් එකම අපිම මාස්ටර් කලර්ස් එකකින්ම මේ ගහලා තියෙන අපේ නම අපිම සෙට් කරලා ගෙන අපේ එකක්. මේ ලංකස් මේවා මේ අලිය මෝල්ඩ් ඔක්කොම මාස්ටර් කලර්ස් අපිම ශ්‍රී ලංකාවට මේ කියලා අපි හදලා ගෙන නැත්තම් අපි රටින් ඒගොල්ල හදනේවනේ අපි ගෙන්නන්නේ. අපි ලංකාවට මේ කියලා හදලා අපිම හදපු එකක්. මේක අපේ මාස්ටර් කලසකින් විතරමයි වට ගන්න තියන්නේ. අපිම මෝල්ඩ් එක ඒක පෙන්ඩන් මෝල්ඩ්. මේ වගේ තනි සිංගල් මෝල්ඩ් එකක් ගත්තොත් ඔයාලට පෙන්ඩන් එකක් හදා ගන්න පුළුවන්. හරි. ඉයරින්ස් මෝල්ඩ් තියෙන ඩබල් ඩබල් එන මේ වගේ මේවා හෑන් කරන්න පුළුවන් ඉයරින් මෝල්ඩ්. මෙතන ඔක්කොම තියෙනවා හෑන් කරන්න පුළුවන් ඉයරින් මෝල්ඩ්. මේක තියෙනවා කීටැක් එකේ අර ලෙටර් කීටැක් එකක් හැදුවත් ඒකේ අගට සමහරක් අය හાર્ඩ් එකක් කෙල්ලන මොකක් හරි චාම් එකක් කෙල්ලන මේකක් ගත්තොත් මේකත් ඔයාලට කීටැක් එකේ අගට ඉල්ල ගන්න පුළුවන්. මේවා තියෙනවා ස්ටඩ් වලට ඉයරින්. කනටම දාගන්න පොඩි සිම්පල් කැවල් අයට මේ වගේ සිම්පල් දේවල් ගන්න පුළුවන්. කීටැක් අර ෆස්ට් ටයිම් කරනවා නම් කීටැක් එකම ඩිසයින් එකෙන් ගන්නවට වඩා ඩිසයින් ගොඩක් තියෙනක හොඳ අයට අපි මේ වගේ
ගොඩක් ඩිසයින් තියෙන කීටෙක් මෝල්ඩ් හදලා තියෙනවා. එකම එකේ ඩිසයින් ගොඩක් තියෙනවා. ඒ වගේ ඉයරින්ග්ස් වලට මේ වගේ දේවල් ගන්න පුළුවන්. ලොකු වැඩක් කරනවා නම් මේ වගේ කීටෙක්ස් වලට පෙන්ඩන්ට් ඔක්කොටම ගන්න පුළුවන් මේ මෝල්ඩ් එක. සාමාන්‍යයෙන් ලොකුයි මේක. සමහරක් කට්ටිය රින් වලටත් ගන්නවා. රින් බේස් එක අරගෙන රින් වලටත් මේක අලව ගන්න මයික්‍රෝසිවේෂන් කරගන්නවා නම් මේ වගේ ලොකු මෝල්ඩ් තියෙනවා. එක්සගන් තියෙනවා, හාර්ට් තියෙනවා, ආච් එක තියෙනවා, රෙක්ටැන්ගල් ස්කයා, ඒ වගේ මෝල්ඩ් ගන්න පුළුවන්. බොකේ මෝල්ඩ් හදන්න. හරි. මේ ප්‍රොසෙස් කරපු ෆ්ලවර් එක මේක ඕනේ. මේකට සාමාන්‍ය ආටර් ගාඩ් විසුර යූස් කරන්න පුළුවන් සින්නක ඇතුලේ. මේ වප්පුම් පාට ඕල්ලා මේකල මොස් එක. මේක සාමාන්‍යයෙන් සී තීම් සරිමින් ඕල්ටර් මම ගොඩක් පාවිච්චි වෙන්නේ. සාමාන්‍ය අපි රූප් ක්‍රාෆ්ට් එක යූස් කරලා තියෙනවා. ඒ වගේ ඒවා සී තීම් වලට අපි ඒක යූස් කරලා තියෙනවා. මේකත් අපි අද පිට ඔක්කොම මේ අදලා තියෙන ඔක්කොම අපි අද පිව්වා. මේ ෆිෂ් ටැංක් වලට සාමාන්‍ය මේ සේම අදන කොට මේ වගේ මේ මාළු එහෙම තියලා ඩයිනින් ටේබල් කෝෆි ටේබල් එහෙම තියනකොට මේ වගේ මෙවා තියලා මොස් එක ගන්න පාවිච්චි කරා. මේකේ සියරම තියෙන ගොඩක් පාටෝල් තියෙනවා. රන්තන බෙස්ස් තියෙනවා. අනිත් ඒ බුක් මාක්ස් අර මගේ ෆ්ලැට් ටේබ කරනකොට මේ වගේ මල් යූස් කරනවා. ඒක ප්‍රස් කරපේක ෆ්ලවර් එක ඒක තමයි පුළුවන් සාමාන්‍ය බුක් මාක්ස් ෆ්ලැට් මොනක තියෙන පොඩි වලට තියෙනවා නම් ඒ වලින් තමයි ප්‍රස් කරපේක ගන්න. මෙන්න මේ සියරම ඒ වගේ තමයි. මේක ස්නේක් එකට ස්ටිම් එකක් තියෙන ෆ්ලවර් එක. ඒක සාමාන්‍යයෙන් අපි මේ බොකේස් මෝල්ඩ් වලට තියෙනකොට මේ වගේ මිනි ටොයිස් තියලා මේ වගේ තියෙනත් හදනවා. මේකත් අපි තව ඊළඟට හැංගර්ස් මේ වගේ ස්ටෑන්ඩ් තියෙනවා. ඔගේ හාට් එක මූණ එක ඇටම් දෙකයි. ඊළඟට මේ වගේ මේකෙල වුඩ් ස්ටෑන්ඩ් එක ලොකු සයිස් එක, පොඩි සයිස් එක සමය පාර්ටිකින් පොඩි ස්ටෑන්ඩ් එක තියෙනවා. මීඩියම් තියෙනවා. තියාගන්න සාමාන්‍ය ඔගොල්ලම් සිලිකන් එක ඔගොල්ලම් මේ මෝල්ස් අදා ගන්නවා. මේ වගේ මෝල්ඩ් අරගෙන මෝල්ස් අදා ගන්න පුළුවන්. ඒකින් අදපු මෝල්ස් තමයි අපි මේ ඔක්කොම තියෙන්නේ. ඒකින් අදපු මෝල්ස් තමයි මේක ඩිසයින් කරලා වුණාතර ඔගොල්ලන්ට මෝල්ස් ඔගොල්ලන්ටම අදා ගන්න පුළුවන්. මේක ලොකු සයිස්ව තියෙනවා. මේක තමයි කැමති නම් මේ වගේ අර ටැන් මෝල්ඩ් අරන් අදා ගන්න පුළුවන්. පොඩි එක මේ වගේ සයිසස් තුනක් තියෙන අපි ගාව. මේක 8 ඉන්ච් එක, 6 ඉන්ච් තියෙනවා, 4 ඉන්චස් තියෙනවා. මේ ලයිට් එකත් අපි ගාව තියෙනවා. ග්ලෝබ් වගේ ඇදුවොත් ඒ වගේ මෝල්ඩ් වලට තියෙන මේ වගේ ලයිට්ස් උත් අපි ගාව තියෙනවා. මේක සාමාන්‍ය USB කේබල් එකේ පවර් බැංක් එකේ ගාගන්න පුළුවන්. ටර්න් ඔෆ් ස්විච් එක තියෙනවා. මේකේ පාට් වල දෙකක් එනවා, සුදු වෙනවා, අනික වම් වයිට් එකක් එනවා මේකේ. ඕකේ. ඊළඟට අපිට ට්‍රාන්ස්මිටර් පොඩි බෑග් පැකින් බෑග් සුත් ඔක්කොම
ඉරිං සෝල්ට ස්ටෝන් සලවන්න මේක ලයිට් එකේ තමයි යුවී ලයිට් එක තමයි කහේ දෙන්නේ 150 ml එක තියෙනවා 100 ml එක අව තියෙනවා ලොකු ප්‍රමාණයක් උනතරේ අපි ගාව ගත්තා ඒක දෙන්න පුළුවන් නේ දෙන්න පුළුවන් මේක මේක යූස් කරනකොට යුවී ලයිට් එක ගන්න නම් ඉරක් ගන්න මේ රෙසින් එකට අනිවාර්යෙන් යුවී ලයිට් එකක් ඕනේ මේක 48 watts ලොකු ප්‍රමාණ මාපේ සමන නේල් පොලිෂ් වගේ ගාල ගාල තමයි මේක මේල වේල තමයි මෙඩිසින් එක පාවිච්චි කරන්න වෙන්නේ අනිත් රෙසින් වගේ නිදල් වේල නැහැ UV ලයිට් එක ඇල්ලුවොත් තමයි UV රෙසින් එක පාවිච්චිනේකරේන UV ලයිට් එක මේක හීට් ගන්න එක අර සාමාන්‍ය ලොකු තීම් CPU සේම කරනකොට මේ වෝල්ටේජ් එකට මේක යූස් කරනවා මේකෙන් දෙකක් වෙනවා වේව් එක ගන්නත් ලේසි සාමාන්‍ය පොඩි පොඩි බබල්ස් ආවොත් ඒකත් මේ හීට් ඔඩ් ප්‍රයර් එකට ඒක පිච්චෙනවා හැබැයි පොඩි තීම්ස් වලට බෑ පොඩි මොකද මේකේන එයා ප්‍රෙෂර් එකට ඒක තල් වෙ ඩිසයින් එක තල් වෙනවා සාමාන්‍ය සී තීම්ස් වලින් මේ වේව් සේම ගන්නකොට කොහොම තල් වෙන්න ඕනේ එතකොට දෙකම වෙනවා පොඩි පොඩි බබල්ස් තිබ්බොත් හරි පිච්චෙනවා මේසුත් ඇදෙනවා හරි මේක හෑන්ඩ් රිල් එක මේ 3 bits වෙනවා මේක bare bits කියලා මේ නේන ස්ටූපර තමයි මේක drill වෙන්නේ ඊළඟට අපි ගාව දෙන electric drill එක හරි මේක USB cable එකට ගා ගන්න පුළුවන් ගාලා වැඩ කරන්න පුළුවන් මේක හරි පාසි වැඩ කරන්න තමයි හෑන්ඩ් drill එක මේක 3 bits උයි allen key උයි එනවා bits නේ allen key එකයි මේක සාමාන්‍ය වැඩ කරන ලේසින් එකට ඔන්න ස්විච් එක තියෙනවා මේක array එකපාරට පොඩි මෝටරයක් තියෙනද එකපාරට ගොඩක් කළ වැඩ කරන්න එපා මේක සාමාන්‍ය නතර කර එකින් එක කරාන් පස්සේ නතර කර කර වැඩ කරලා මේක හරි ඉස්සමත් පාසුයි හරි ඊළඟට සාමාන්‍යයෙන් මෝල්ඩින් එජස් ආව මේක ඩර්බලින් ටූල් කියලා මේක තමයි ඇඩ්ජස් කරන කටර එක. හරි. අද යන ටූල් වලින් මම ගන්නේ මේක. මේකට අදාළ යූස් වෙන දේවල් තමයි මේක. හරි. තව සාමාන්‍යයෙන් අද මේකට එනකෙට ප්‍රොඩක්ට්ස් ගන්නකොට හෝල්සේල් හරි රිටේල් හරි උඟලු කරනවද? අපි සාමාන්‍යයෙන් අපි තුගමිල වගේ තමයි දෙන්නේ. සාමාන්‍ය මෝල් වලට ඩිස්කවුන්ට් එකක් දෙනවා. සාමාන්‍යයෙන් ගන්න මුදල් හැටියට බලලා ප්‍රයිසස් එහෙම ඩිස්කවුන්ට් එකක් එක ගොඩක් අඩු කරනවා. සාමාන්‍ය රෙසින්ින ප්‍රගවචින් ගන්නකොට අපි සාමාන්‍යයෙන් 100 අපි අඩු වෙනවා. අඩු වෙනවා නේ. ඕනම එකෙන්ට හෝල්සේල් ගන්න පුළුවන්. ඔතන වෙනම ප්‍රයිස් එකක් අපි ඒගොල්ලන්ට ස්පෙෂල් ප්‍රයිස් එකක් අපි දෙනවා. දෙනවා නේ. මොකද අපින් ගින ගොඩක් අතේ ඔන්ලයින් බිස්නස් කරන කට්ටියත් ඉන්නවා. ඔව්. ඒගොල්ලන්ට අපි ස්පෙෂල් ප්‍රයිස් එකක් අපි දෙනවා. දෙනවා නේ. ඔව්.